Good morning, everyone, and welcome to Madhu Talks. ඔගලඟින් කෙනෙක් මගේ නහලා තිබෙන pigmentation වලට හොඳ නිෂ්පාදන මොනවාද කියලා. මම ඒ ගැන ගොඩක් videos කරලා තියෙනවා මගේ Madhu Talks skin care playlist එකේ ඇති. ඒක බලනවා නම් ඔගලන්ට ගොඩක් විස්තර දැනගන්න පුළුවන් ඒ ගැන. අද අපිට open කරන්න තියෙන මේ box number 22. ඉතින් බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මීට අමතරව අපිට තියෙන තව boxes දෙකයි open කරන්න. Vasanol Dry Hands Rescue Hand Cream. මේ Vasanol කියන බ්‍රෑන්ඩ් එක අවුරුදු 100කටත් වඩා පරණ European skincare company එකකට අයිති එකක්. මේගොල්ලන්ගේ ඉතාම හොඳ body care products තියෙනවා. ඒ වගේම sub brand එකකින් ඒගොල්ලෝ baby care products උත් නිෂ්පාදනය කරනවා. මම මේ sub brand එකේ baby soap තාමත් පාවිච්චි කරනවා. ඒවා ගොඩක් හොඳයි. මේක ඉතාම වියළුණ හැමට තියෙන hand cream එකක්. හොඳටම වේලිලා කසන තරම් හැම යන හැමත දිගු කාලීන සුවදායක ගතියක් ලබා දෙන හැම යථා තත්ත්වයට පත් කරන උදව් වෙන ෆෝමියුලා එකක් මේක තියනවා කියලා තමයි කියන්නේ. අපි ටිකක් පාවිච්චි කරලා බලමු. හොඳ ක්‍රීමි ගතියක් තියනවා, වැඩි තික් නැහැ. බ්‍රෑන්ඩ් එක ගැන අහලා තිබුණාට මේක මම මේ පාවිච්චි කරන පළවෙනි වතාව. මේකේ ලියලා තියනවා හම පිළිබඳ වෛද්‍යවරු ටෙස්ට් කරපු නිෂ්පාදනයක්, ඒ වගේම හම ඉක්මනින් උරා ගන්න නිෂ්පාදනයක්, සුවඳක් රහිත වේලුණ හම ඉතාම සුදුසු නිෂ්පාදනයක් කියලා ලියලා තියෙනවා. මේ පාර ඇඩ්වෙන්ට් කැලෙන්ඩර් එකේ හෑන්ඩ් ක්‍රීම්ස් කීපයක්ම තිබුණා. මේ දවස්වල සීතලට හම වේලෙන බල නිසා හෑන්ඩ් ක්‍රීම් නම් ගොඩක් ප්‍රයෝජනවත්. මේ බලන්න හොඳ වෙනසක් තියෙනවා. ඒ මම ගත්ත ක්‍රීම් ටික අත් දෙකටම ඇති වුණා. හම හොඳට මොයිස්චරයිස් වෙලා ඒ වගේම තෙල් ගැතියක් නැහැ. සුවඳක් නැති නිසා සුවඳවල වලට අකමැති අයටත් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා. ඉතින් මේ Vasanol Dry Hands Rescue කියන hand cream එක ඇත්තටම හමට හොඳ ආරක්ෂාවක් ලබා දෙනවා කියලා මේ ටියුබ් එකේ ලියලා තියෙනවා. ඉතින් ඒක ඇත්ත කියලා මටත් හිතෙනවා. ගාලා කියලා එච්චර දැනෙන්නේ නැහැ. උනට හම හොඳට මොයිස්චරයිස් වෙලා. ඒ කියන්නේ heavy cream එකක් ගෑවා වගේ දැනෙන්නේ නැහැ. නමුත් මම මේකට වඩා කැමති දැනටමත්. Vasanol කියන්නේ මම කිව්වා වගේ තාමත් හොඳ බ්‍රෑන්ඩ් එකක්. නමුත් මම මේ ෆස්ට් ටයිම් මේක ට්‍රයි කරේ. ඉතින් මම නම් ගොඩක් සතුටුයි මේ නිෂ්පාදනය Amazon Beauty Advent Calendar එක හරහාමට ලැබුණ එක ගැන. නැත්නම් මම කවදාවත් මේක වෙනම අරන් ට්‍රයි කරන එකක් නැහැ. මොකද මට හෑන්ඩ් ක්‍රීම්ස් ගොඩක් තියෙන නිසා. නමුත් ඒ කලෙක්ෂන් එකට ඇඩ් කරන්න තවත් හොඳ හෑන්ඩ් ක්‍රීම් එකක් කියලා මට හිතෙනවා. ඉතින් ඔගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති වුණා නම් ලයික් කරන්න. තව අපිට ඕපන් කරන්න තියෙන්නේ gift boxes දෙකයි. ඒ දෙකම ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ඇති කියලා මට හිතෙනවා. ඔගලන්ට පේනවා ඇති බෑක්ග්‍රවුන්ඩ් එකේ gift number 24 box එක ගොඩක් ලොකුයි. මට දැනගන්න ආසයි මොනවද ඒකේ තියෙන්නේ කියලා. එහෙනම් ෂෙයා කරන්න මේ වීඩියෝ එකේ, වගේම කමෙන්ට් කරන්න. I'll see you tomorrow. Bye!